ආයිබෝන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. විදේශ විනිමය සංචිත කියන්නේ ඕනෑම රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ශ්‍රී ලංකාව මේ වෙද්දි අත්විඳිමින් සිටින අර්බුදයට ප්‍රධානම හේතුව විදිහට සැලකෙන්නේ විදේශීය මුදල් නොමැතිකම. ඕනෑම රටක විදේශීය මුදල් සංචිත සිඳී යන ප්‍රධාන වශයෙන්ම කාරණා කිහිපයක් බලපානවා. අධික දූෂණය, වැරදි ආර්ථික කළමනාකරණ, ලෝක ආර්ථික අර්බුද වගේ දේවල් ඒ අතරින් කිහිපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි ශ්‍රී ලංකාව සතුව විදේශීය මුදල් සංචිත නැහැ. ඒ නිසා බාණ්ඩ ආනයනය කිරීමට පවා ණය ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් රටවල් තවත් රටකට ණය ලබා දෙන්න ගොඩක් කැමතියි. මොකද ණය ලබා දීම තුලින් එයින් නැවත අය කරගන්න පොලියෙන් ඔවුන්ගේ විදේශ සංචිත තවත් ඉහළ යනවා. මේ දිනවල ශ්‍රී ලංකාව තුල විදේශීය මුදල් සංචිත ගැන නිතරම කතාබහට ලක් වෙනවා. ඒ නිසා ඔබ දැනගන්න කැමති ඇති ලෝකේ වැඩිම විදේශීය මුදල් සංචිත තිබෙන රටවල් පිළිබඳව. අද වීඩියෝව තුලින් ඒ පිළිබඳ සියලුම විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සියලුම තොරතුරු ලබා ගන්නේ IMF වාර්තාවෙන්. කෙසේ වෙතත් මේ ලයිස්තුවට විවිධ රටවල පවතින බ්ලැක් මනි, ඒ කියන්නේ කළු සල්ලි ඇතුළත් වෙන්නේ නැහැ. ලෝකෙ වැඩිම විදේශීය මුදල් සංචිත ඇති රට විදිහට සැලකෙන්නේ චීනය. චීනයේ තිබෙන සියලුම විදේශීය මුදල් සංචිතවල ඇති වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන් 3373ක් වෙනවා. මේ වෙද්දි චීනය ලෝකෙ ඉහළම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය ඇති රට විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහි විදේශීය සංචිත වැඩි වශයෙන් විදේශීය ඍජු ආයෝජන සහ විවිධ රටවලට ලබා දුන් ණය ලෙස පවතිනවා. ඒ වගේම චීනයේ සතු සියලුම විදේශීය මුදල් වලින් 58%කටත් වැඩි ප්‍රමාණයක් ඇමරිකන් ඩොලර් බවටයි වාර්තා වෙන්නේ. අංක 2 ජපානය. ජපානයේ සතු විදේශීය මුදල් සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 1384ක් වෙනවා. ජපානය ලෝකේ 3 ඉහළම දල්දේශීය නිෂ්පාදනය ඇති රට විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය අනුව ජපානයට ඉදිරියෙන් ඉන්නේ ඉන්දියාව, ඇමරිකාව සහ චීනය පමණයි. ජපානය ඔවුන්ගේ විදේශීය වත්කම් ප්‍රධාන වශයෙන්ම වර්ධනය කරගන්නේ ඔවුන් සිදු කරන දැවැන්ත අපනයනයෙන්. අංක 3 ස්විට්සර්ලන්තය. මේ වන විට ස්විට්සර්ලන්තයේ සතු විදේශීය මුදල් ඇමරිකන් ඩොලර් බිලියන් 1101ක් තිබෙනවා. මෙහි විදේශීය මුදල් ඉහළ යන ප්‍රධානම හේතුව විදිහට සැලකෙන්නේ ආකර්ශනීය ස්විස් බැංකු පද්ධතිය. ඒ වගේම ලෝකයේ ස්ථාවරම මුදල් ඒකකයක් විදිහට ස්විට්සර්ලන්තය භාවිතා කරන ස්විස් ප්‍රැංක් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ පුරා ඉන්න ධනවතුන් ඉතාමත්ම විශ්වාසයෙන් ස්විට්සර්ලන්ත බැංකුවල මුදල් තැන්පත් කරන බවට වාර්තා වෙනවා. ලෝකේ 4 ඉහළම විදේශීය මුදල් සංචිත සහිත රට විදියට සැලකෙන රුසියාව. මේ වන විට ඔවුන් සතු ඇමරිකන් ඩොලර් බිලියන් 609ක විදේශීය වත්කම් පවතිනවා. රුසියාව ලෝකේ ප්‍රධානම තෙල් සහ ගෑස් නිෂ්පාදකයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් වර්තමාන ආර්ථික සම්බාධක හමුවේ රුසියානු විදේශීය වත්කම් සීග්‍රෙන් පහළ යනු ඇති බවට ආර්ථික විද්‍යාඥයන් මත පළ කරනවා. අංක 5 ඉන්දියාව. මේ වන විට ඉන්දියාව සතුව ඇති විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 604ක් වෙනවා. ලෝකේ වේගවත්ම ආර්ථික වර්ධනයක් ඇති ඉන්දියාව ඔවුන් සතු විදේශීය වත්කම් ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය කරගන්නවා. මේ වෙද්දි චීනය සහ ඇමරිකාවට පසු ලෝකේ 3 ඉහළම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය තියෙන ඉන්දියාවට. ඉන්දියානු රුපියල තව තවත් ශක්තිමත් කරගන්න ඔවුන් ඇමරිකාන් ඩොලර් මිලදී ගැනීම සිදු කරනවා. අංක 6 තායිවානය. ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් ඇති තායිවානය ලෝකේ ප්‍රධානම අපනයනකරුවෙක් විදිහට සැලකෙනවා. අතීතයේ සිටම තායිවානය සහ චීනය අතර යම් යම් අර්බුද පවතිනවා. කෙසේ වෙතත් චීන බලපෑම් හමුවේ වුවත් තායිවානය සතු විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 548කට ආසන්නයි. අංක 7 හොංකොං. මේ චීන විශේෂ පරිපාලන කලාපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වෙද්දි හොංකොං පරිපාලන කලාපයේ සතු විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 491ක් වෙනවා. මෙය ලන්ඩන්, නිව්යෝක්, සිංගප්පූරුව වැනි අධි සංවර්ධිත වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අංක 8 දකුණු කොරියාව. මෙය ලෝකේ 7 විශාලම අපනයනකරුව විදිහට සැලකෙනවා. මෙය විදේශීය මුදල් සංචිත ඉතාමත්ම අරපිරිමැස්මෙන් පරිහරණය කරන රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න හැකියාව තියෙන රටක් විදිහට දකුණු කොරියාව හඳුන්වන්න පුළුවන්. මෙහි දැඩි කාර්මීකරණයත් සමග අපනයනයෙන් විශාල ධනස්කන්ධයක් රට තුළට ගලා එන බවට වාර්තා වෙනවා. මේ වන විට දකුණු කොරියාව සතු විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 461ක් වෙනවා. ලෝකේ 9 විශාලම විදේශීය විනිමය සංචිතයට හිමිකම් කියන්නේ සෞදි අරාබිය. මේ වන විට සෞදි අරාබිය සතුව ඇමරිකන් ඩොලර් බිලියන් 455ක විදේශීය වත්කම් පවතිනවා. මොවුන් ලෝකේ ප්‍රධානම තෙල් නිෂ්පාදකයා වන අතර ඊට අමතරව ලෝකේ 6 විශාලම ගෑස් නිෂ්පාදකයා විදියටත් හඳුන්වන්න පුළුවන්. අංක 10 සිංගප්පූරුව.
මෙය ලෝකේ ප්‍රධාන මූල්‍ය සහ ආර්ථික මධ්‍යස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව සංචාරක කර්මාන්තයෙන් සහ වරායෙන් සිංගප්පූරුව තුළට විශාල වශයෙන් විදේශීය මුදල් ගලා එනවා. මේ වන විට සිංගප්පූරුව සතු විදේශීය වත්කම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන් 426ක් වෙනවා. අංක 11 වෙන්නේ බ්‍රසීලය. මේ වන විට බ්‍රසීලයේ සතුව ඇමරිකන් ඩොලර් බිලියන් 362ක විදේශීය වත්කම් පවතිනවා. බ්‍රසීලය ලෝකේ ප්‍රධානම කෘෂිකාර්මික අපනයනකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඇමරිකන් ඩොලර් බිලියන් 296ක විදේශීය වත්කම් ජර්මනිය සතුවන අතර බිලියන් 246ක වත්කම් ඇමරිකාව සතු වෙනවා. මීට අමතරව තායිලන්තයේ සහ එක්සත් රාජධානිය පිළිවෙලින් බිලියන් 245කට සහ බිලියන් 229කට හිමිකම් කියනවා. අද වීඩියෝ තුලින් ලෝකයේ ඉහළම විදේශීය වත්කම් තියෙන රටවල් පිළිබඳ අදහසක් ලබා ගන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝස් 250කට ආසන්න සංඛ්‍යාවක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.